අයිබුවන්, නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේදය ප්‍රාර්ථනා කරන ඔබැසිල දෙනාටම. ඉතින් ඔන්න පොරොන්දුවක් වුණ මේ මැයි මාසේ සිදුවන විශේෂතුම ග්‍රහ මාරුවක් ගැන වැඩ සටහනක් ඉදිරිපත් කනකව ඇති මයි මාස විතරන්නේ මේ දෙදස් විසි අතර ගත්තොත් මේ දෙදස් සිත තුළ සිදුවන ප්‍රබලතම සහ සුවිශේෂීම ග්‍රහ මාරුව තමා මේ ගුරු මාරුව ගැන ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව කියැන ඒක මයි මාස පලවෙද උදාාවෙනවත් එක්කම සිද්ධවන. ඉතින් ලබන වසර 2025 මැයි 14 දක්වාම මේ තත්ත්වය බල පැවැත් වෙනවා. ඉතින් ඔන ලග්න හිමියන්ට ලග්නේ ලග්නයට කොහොම බලපාවිද, කොහොම වේවිද, කුමන විදිහට සුභ වේවිද, කුමන විදිහට අසුභ වේවිද, කොහොම වුණත් සුභ අසුභ කොහොම වුණත් කොහොමද මේ ගුරුමාරුව සුභ කරගෙන ජීවිතේ යම් කිසි ආකාරයකින් ගොඩදා ගන්න කියලා අපි කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂම දෙයක් කියනවා මේ මැයි මාසේ පළවෙනිදා වෘෂභ රාශිගත වෙන ගුරු ග්‍රහය ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 2024 ඔක්තෝබර් 18 වෙනිදා වක්‍රභාවයට පත් වෙනවා. ඊට පස්සේ වක්‍රභාවයෙන් ගමන් කරලා 2025 පෙබ්‍රවාරි 4 වෙනිදා නිවෘත ගමන ආරම්භ කරලා මැයි 14 වෙනිදා දක්වා 2025 වෘෂභ රාශි තුල ගමන් කරනවා. ඉතින් ඉතාමත් විශේෂයි මේක. මොකද හේතුව සූර්යාගේ නැකත් පාදවල, ඒ වගේම සඳුගේ නැකත් පාදවල, කුජගේ නැකත් පාදවල තමා මේ වසර කාසන කාල සීමාවත් තුළ ගුරු ග්‍රහයකට ගමන් කිරීම සිදුවෙන්නේ. ඉතින් ගුරු කියන්නේ බ්‍රහස්පති කියලා අපි දන්නවා. ඉතින් අපේ පෘථිවියට වඩා 1318 ගුණයක් විශාල ග්‍රහයක් තමයි මේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. ඒ වගේම මේ දෙවියන්ගේ ගුරු ලෙස හඳුන්වන නිසාම සුරුගුරු ලෙස මේ ගුරු ග්‍රහයව හඳුන්වනවා. ඒ වගේම අපි දන්නවා සූර්යයා වටා එක්වරක් භ්‍රමණය වීමට සාමාන්‍ය වසර 12ක් ගත වෙනවා. ඒ කියන්නේ එක රාශියකට යන්න, එක රාශියකින් තවත් රාශියකට යන්න වසරක වගේ කාලය එක රාශියක ගමන් කරනවා. ඉතින් එතකොට මේ දැන් ඒ කියන්නේ වෘෂභ රාශිගත වීම සිදුවෙන්නේ මේ වසර 12කට පස්සේ. ඉතින් ඒක ඉතා විශේෂයි. තව ගොඩාක් දෙයක් මේ සමහරුගෙන් බය වෙලා තියෙන කාරණාවක් තියෙනවා. මම ගොඩාක් ආගේ ලග්න පලාපල මමත් දැක්කා. ඒ හැම දෙය තුළම සමහරක් දේවල් තත්ත්වයන් තුළ මේ වෘෂභ රාශිය තුළ ගුරු ග්‍රහය සතුරු භාවයට පත් වෙනවා. ඒක නිසා අතිශයෙන්ම අයහපත්කාරී තත්ත්වයන් ගැන සමහරු කියතුවා ගොඩදෙනෙක් බිය වෙලා තිබ්බා. මෙහෙමයි සාමාන්‍යයෙන් වෘෂභ රාශිය තුළ ඇත්ත සතුරු භාවයට පත් වුණත් ගුරු ග්‍රහයා, නමුත් ඒ රාශි බලය ඉක්මවා යෑමේ බලයක් ගුරුට තියෙන නිසා ඔය කියන තරම් ප්‍රබල ආකාරයේ යම් කිසි ආකාරයේ හානිකර තත්ත්වයන් ඇති නොවන බව කොහෙත්ම අනිවාර්යයෙන්ම කිව හැකි. නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. මේ තත්ත්වයන් තුළ අපේ රටේ යම් කිසි ආකාරක යහපතකට කරුණු කාරණා සිද්ධ වීමේ වැඩි විශේෂිත ඉඩකඩ උප්පවතින නිසා මේ ගුරු මාරුව සමස්තයක් වශයෙන් සුභ මාරුවක් කියන එක කියන්න පුළුවන්. මොකද ඔය සත්‍ය යම් කිසි ආකාර යටපත් වෙලා තිබ්බන ඔන්න සත්‍ය ඉදිරියට ඇවිල්ලා අසත්‍ය පරාජයට පත්වන කාල පරිච්ඡේදයක ආරම්භයක් මේ තුළ බලාපොරොත්තු විය හැකි. වගේම රට තුළ ආර්ථික මේ වශයෙන් ප්‍රගතියකුත් මේ කාල පරිච්ඡේද තුළ ඇති විය හැකි. ඉතින් අපි ඒ දේවල් පැත්තකින් තියලා අපි කතා කරමු මේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ ගුරු මාරුව ගුරු ග්‍රහය වෘෂභ රාශි ගත වීම බලපාන්න කියලාද. විශේෂ වශයෙන්ම කියන්න ඕන වීඩියෝ අවසාන කියන විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් ඒවා නිවැරදි වශයෙන්ම කරන්න මේ කාලසම. මොකද මේක පොදු පලාපල කතනය. මේ කියන දේවල් තුළ සමහර දේවල් ඔබගේ පුද්ගලික සටහන් තුළ පිහිටීමම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන තත්වයන් තුළ පැතියත් කොතරම් සුභ වුණත් කොතරම් අසුභ වුණත් 100%ක් සුභ කෙනෙක් මේ ලෝකේ නැහැ, 100%ක් අසුභ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිවම කළොත් මේ විශේෂම විශ්ව ශක්තිය තුළ ඇති යම් කිසි ආකාර ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න ඍණාත්මක දේ ඔබ තුළ තියෙන දේවල් ඉවත් කරගන්නත් විශේෂිත භාවනාව මන්ත්‍රයක් මේ වීඩියෝ අවසන් කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පිළියම් පිළිවෙත් කරන්න සුභ අසුභ කොහොම වුණත් 100%ක් සුභ කරගන්න ඔබට මේ තත්ත්වයන් තුළ හැකියාව පවතින නිසා කලබල නොවි යන් ඉදිරියට මේ කාල පරිච්ඡේදය තුළ මේ ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශිගත වීමත් එක්ක ඔබේ ජීවිතේ විශේෂිත වූ පෙරලියක් යහපත් පෙරලියක් අත් කරගන්න හැටි අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ 12 වෙනි රාශිය නැත්නම් අවසාන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහයාවත් බ්‍රහස්පති ග්‍රහයාව මීන ලග්නය. මීන ලග්නය මෙනි ආයබොන්. ඉතින් මේ ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයාගේ සුවිශේෂී වූ ග්‍රහ මාරුව ඔන්න ඔබට කොහොමද කියන්න අපි කතා කරන්නේ. විශේෂ වශයෙන්ම ඔබගේ තුන්වෙනි භාවයට තමයි මේ ගුරු ග්‍රහයාගේ පැමිණීම සිදුවෙන්නේ. ඉතින් ගුරු ග්‍රහය කියන්නේ ඔබගේ ලග්න භාවයේ පළමු වෙන්න අධිපති, වගේම දසවැන්න අධිපති, ධනු මීන රාශි දෙක. ඉතින් ඔබගේ තුන්වෙනි භාවයේ තැන්පත් වෙන ගුරු ග්‍රහය ඔන්න ඔබගේ හත්වෙනි භාවයේ, නවවෙනි භාවයේ, එකොළොස්වෙනි භාවයේ දකිනවා. ඉතින් ඒ වගේම
කේතු තැන්පත්තලා ඉන්න හත්වනි භාවදා තුන්වනි බාට කේතුගේ දෘෂ්ටියකුත් වැටෙනවා. රාහු පළවෙනි භාවේ ශනී දොළොස්වනි භාවයේ තිද තමයි. ඉතින් ඔන්න ඔබගේ ලග්නයේ රාශික තත්ත්වයේ මුල් අවුරුදු දෙකමාරේ අවසාන කාල පරිච්ඡේදයෙන් පවතිනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ දැන් ඔබ අහන්න දෙන තවත් ලග්න පලාපල මේ හැම දෙයක් තුළම සමහරු සුබ කිව්වා, සමහරු අසුබ කිව්වා, මොකක් හරි පරස්පරතාවයක් එක්ක ගියානේ. ඒකට හේතුව මේකයි. ගුරු ග්‍රහයාගේ ගමන දැන් ගුරු මාරුවක් වුණාට මේක ගුරුගේ ගමන විතරක් සලකලා බලලා අපිට කතා කරන්න බෑ. ඒකට හේතුව මේ ඔබේ කෙන්සර් හඳුල ඉන්නේ ගුරු ග්‍රහය විතර නෙමෙයි, අනිත් ග්‍රහය නම් 8 දෙනෙකුත් ඉන්න ඕනේ. අනිත් එක තමයි හැමෝටම මීන ලග්න හිමියන්ට ගෙවෙන්නේ ගුරුගේ දසාවලුත් නෙමෙයි. අන්න මෙන්න ඔබේ කෙන්සර් හඳුල ගුරු විතරක් ඉඳලා ගුරුගේ දසාවක් විතරක් ගෙවනවා නම් මේ කියන දේ අර කියන්නේ ගුරු ග්‍රහය විතරක් සලකලා කියන දේවල් හරියන්න පුළුවන්. නමුත් එහෙම බෑ. මෙතන පොඩ්ඩක් සූක්ෂමව බලන්න ඕන අනිත් ග්‍රහයන්ගේ ඇසිරීමකුත් එක්ක. ඒ නිසා කලබල විය යුතු නෑ. මීන ලග්න හිමියන්ට ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පැවතිනවා. කියයි යම්කිසි ආකාරයකින් පැවතුනත් ටිකක් සැලකිය යුතු අන්දමේ සාර්ථකත්වයක් ගෙන දෙන කාල පරිච්ඡේදයක්. මේක වසරක් විතර කාලයක්නේ. ඉතින් මේ දේවල් තුළ ඔබ ඉස්සලාම අපි කතා කරමු මේ රැකියා වෘත්තීය ව්‍යාපාර ගැන ලැබීම් ධනය කියන කාරණා ගැන කතා කරොත් මේක මෙහෙමයි. මුල් සාමාන්‍යයෙන් ජූලි මාසයේ දක්වා, ජූලි මාසයේ 14 වගේ දක්වා කාල සීමාව තුළ රැකියාව තුළ යම්කිසි ආකාරයක පුංචි පුංචි පැටලි සහගතකම් මේ මහා පරිමාණ දෙවල් නෙමෙයි. නමුත් මේ ඔබ ඇති කරගන්න ගැටලුවක් निराකරණය කරගන්න විදිහක් මම කියන්නේ ගැටලු මතු කර ගැනීම. ටික රැකියාව එපා වෙන ස්වභාවයක්, තෘප්තිමත් මදි භාවයක් පෙන්눔 කරනවා. ඒකට හේතුන කාරණා කීපයක් තියෙනවා. ඔබට මේ කාල සීමා තුළ වේගයෙන් මුදල් ඉපයීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔබට මේ කාල පරිච්ඡේද තුළ යම්කිසි ආකාරයකින් මේ වෙලාවේ අර මුදල් කියන දේ ගැන යම්කිසි හඹායමක් පෙන්눔 කරනවා. අනේ ඒක හේතු කොටගෙන රැකියාව තුළ ඔබ කරන කටයුතු තුළ ඔබ මහන්සි වෙන ප්‍රමාණ ප්‍රතිඵල ලැබෙන්නේ කොච්චර කළත් යහපතක් නැහැ. නිතර නිතර යම්කිසි ආකාරයක පසුබෑම් පෙන්වන ඕවා හේතු කොටගෙන ටිකක් රැකියාව ගැන කලකිරීම එපා වීම ඇති වෙන්න ඉඩකට පදිනවා. මෙහෙම දෙයක් තියෙනවා. අපිට ගහක් හිටවපු සැනින් ඒකේ ඵලදාව ලැබෙන්නේ නැහැ. අනේ ඒ වගේ තමයි රැකියාව තුළ වුණත් එකපාරද අපිට දියුණුවක් වේගවත් අවශ්‍යතාවයක් පැන නැගුණත් ඒ සිතූ වෙනස රැකියාව තුළින්ම කරන්න බෑ. මොකද කාලයක් තිස්සේ යන ක්‍රමවේද. එහෙනම් ඔබ රැකියාව කරන ගමන් වෙනත් දෙයක්, ඔන්න වෙන ව්‍යාපාරයක් හෝ මොකක් හෝ තත්වයක් තුළ ඒ ඔබේ ආර්ථිකය දියුණුව වග බලා ගන්න උත්සාහ දරන්න. ඒ කියන්නේ අතිරේක ආදායම් මාර්ග කරේ හිත යොමු කරන්න. ඔක මේ තත්ත්වය පවතින ගොඩක් දුර මේ ජූලි මාස 14 දක්වා කාල සීමාව තුළ තමයි. ඊට පස්සේ ඔබ යම්කිසි ආකාරයෙන් තීරුම් ගැනීමත් එක්ක ඔබ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ දේ තුළ අර ඔබටියක් මුල් මුල් කාල පරිච්ඡේදය තුළ තෝරා බේරා ගැනීම අපහසුතාවයක් ඇතිවීම හේතු කොටගෙන අන්න අන්තිමට රැකියාව තුළත් ගැටලු මතු කරගෙන විශේෂම ඉහළ අයත් එක්ක යම්කිසි බහින් බස් වීම් වචන හුමාරු ඇති කරගෙන ඔබ පාඩු සිද්ධ කරන්න ඉඩකට පවතින. ඒ නිසා ඔන්න මුල් කාල පරිච්ඡේදය ප්‍රවේශමින් කටයුතු කරන්න උත්සාහ කරන්න. අර ඔබගේ අර මුදල් අවස්ථාවේ උදෙසා සැලසුම් ඇති කරගන්න උත්සාහ දරන්න. මොකද හේතුව මේක ලේසි ගමනක් නෙමෙයි. මහන්සි වෙන්න වෙනවා. පොඩ්ඩක් ජීවිතේ කැප කිරීම කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ සාර්ථකත්වය ඔබට අත් කරගන්න විශේෂ වශයෙන්ම අගෝස්තු මාසේ 21 පස්සේ ප්‍රබල හැකියාවක් පවතිනවා. ඔන්න එහෙනම් දැන් ඔබ රැකියාව එපා වෙනවා, රැකියාව මාරු කරන්න හිතෙනවා. හැබැයි කොච්චර එහෙම හිතුණත් අලුත් රැකියාවට ඉල්ලුම් ගන්න කිසි ගැටලුවක් නැහැ. රැකියාව ලැබෙන තුරු අර කලින් කරන රැකියාව ඉවත් වෙන්න එපා. අන්න කාටවත් රිද්දන්න කියලා හිතේ තියාගෙන ඔබ අන්න හරි මං ඉවත් වෙනවා කියලා රණ්ඩු සරුවල් මැද්දේ අස්ත්‍රීම ලිපිය බාර දෙලෙනවා. ඉදිරියගෙන අරමුණක් නැහැ. ව්‍යාපාරයක් කරන්න අරමුණක් තියෙන නමුත් ඒක ආරම්භ කරලා නැහැ. මොකද ආරම්භ කරපු සැරින් ව්‍යාපාර වල ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. එහෙනම් අලුත් රැකියාවකට යන්න උනත් ඒ රැකියාව හම්බුණ තේ මේ රැකියාව කොහොම හරි අල්ලගෙන ඉන්න උත්සාහ දරන්න මේ කාල සීමාව තුළ. හැබැයි අගෝස්තු 21 පස්සේ කාල සීමාව තුළ ඔන්න රැකියාවේ දියුණුවක් ඇති වෙන කාලයක්. රැකියාවේ වෙනසකුත් එක්ක ස්ථාන මාරුකුත් ඇති විය හැකි කාල සීමාව. සමහර විට කරන රැකියාවෙම යම්කිසි ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙනවා. ඒක කරන්නත් පුළුවන්. නැත්නම් රැකියාව නව රැකියාවකට අවස්ථාව යොමු වෙලා ඒ රැකියාව ඇතුළත ස්ථානේ කොහොමද මාරු වෙනවන්නේ. අන්න ඒ වගේ දෙයක්. ඒ වගේම තනතුරු ලාභත් අත් වෙන කාල පරිච්ඡේද කොන් අගෝස්තු 21 පස්සේ කාල සීමාව තුළ. ඒ වගේම යම්කිසි වැටුප් වැඩිවීමක් ආදායම්තත් ඉහළ යමක් බලාපොරොත්තු විය හැකි. දැනටත් ව්‍යාපාර කර යන මීන ලග්න හිමි ඉන්නවනම් ඔන්න ව්‍යාපාර ලාභ ලබන ව්‍යාපාර දියුණු වෙන කාල පරිච්ඡේදයක අගෝස්තු 21 පස්සේ. අන්න ඒක නිසා මම මේ ඔබට කියන්න උත්සාහ කරන්නේ කෙටි කාලයක් තුළ යම්කිසි පුංචි
විදිහේ පසුබෑහිමකුත් නෙමේ අර ඔබ බලාපොරත්තුන තරම් ප්‍රතිඵල නොලැබීමක් පෙන්නුම් කරනවා. ඒවට සැලෙන්ඩුවත් ඒව නිසා මානසික පීඩා චිත්ත පීඩ ඇති කරගන්නවා උත්සාහ දරන්න එපා. මොකද අගෝස්තු 20 පස්සේ යහපත් කාලයක් යම්කිසියාකර ආර්ථිකමය දියුණුව බලාපොරොත්තු විය හැකි. අන්න ඒක අරඹය ඔබ වැඩ කරන්න මහන්සි වෙන්න මේ කාලපච්චේ. මොකද මේ කාලපච්චේදී අර මහන්සි වීම උපරිමන්තමින් තියෙන හැබැයි ඔබ තුලත් ඒ තුල ආත්ම විශ්වාසයක් සහ උත්සාහයක් උනන්දුවක් පවතිනවා. ඒ නිසා ඒකට අර දැන් ජවය කියන දේ තිබ්බත් ඌමනාව කියන දේ තිබ්බත් අර අවශ්‍යම දේ මොකද? බුද්ධිය. නැත්තම් අපි අර මේ යම්කිසි ආකාරයකින් අර බර ඇද්දලා ගැම්ම වැඩ කරන නිකන් අර අපි කියන්නේ හරකෙක් ගවයෙක් වගේ තත්ත්වයටපත් වෙන්න ඕනේ නැහැ. මොකද ගවයාට කොච්චර ජවය තිබ්බත් ඉක්මන් ගන්නේ මොන දේ තිබ්බත් බුද්ධිය නැහනේ. අන්න ඒක නිසා මෙතනට අවශ්‍ය වෙන්නේ බුද්ධිය. ඒක නිසා වැඩ කරනවා නම් අරමුණක් ඇතුළු වැඩ කරනවා නම් ඉලක්කයක් තිබිය යුතුමයි. අනිවාර්යම ඉලක්කයක් තිබිය යුතුයි. නැත්තම් ඔහි කිසිම තේරුමක් නැතුව අර කරන්නම් වාලේ කරන්න යන්න එපා. මොකද මේ කාල පරිච්ඡේදය තුළ නැත්තම් ඔය අගෝස්තු 21 දක්වා කාල සීමා තුළ ඔබ මන්මුලා වෙන්න ඉඩකඩ පවතිනවා. ඒක ඒ தත්ත්ව විශේෂයෙන්ම දැනගෙන කටයුතු කරන්න වග බලා ගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම යම්කිසි ආකාරයකින් ඔබ තුළ අමුතු ඔරොත්තු දීමේ හැකියාව ඕන දෙයක් දරා ගැනීමේ හැකියාව වෙනවා. ඒකට හේතු වෙන්නේ අර මං කිව්වේ ඔබට යම්කිසි අදිෂ්ඨානයක් එක්ක ඔබට අරමුණක් වෙන වේගෙන් මුදල් ඉපෙීමට මුදල් උපයන්න කොහොම හෝ ආකාර ගන්න ඕවා හේතු කොටගෙන අර ඔබට සහාය දක්වන ඔබේ ළඟම හිතවතුන් වැඩිහිටියන් සහාය දක්වන ඉහළ අය පොඩ්ඩක් ඔබත් එක්ක අමනාපෙන් ඉඳලා හිතන හේතු කාරණා හිතන. මොකද හේතුව ඔබට තියෙන්නේ මුදල් හම්බ කිරීමේ උමනාව. ඒක තද බල ලෙස පැවතීම නිසා ඔබ සමහරක් වෙලාවට අර ඔබ තුළ තියෙන යහපත් ගතිගුණ ඔබ තුළ කාලයක් තිස්සේ පැවති හොඳ ගතිගුණ ටිකක් අඩු වෙන්න ඉඩ කඩපාතිනවා. ඒවත් ටිකක් යටපත් වෙලා ඔබ තුළ යම්කිසි ආත්මාර්ථකාමී තත්වයක් එහෙම නැත්නම් ඔබ තුළ යම්කිසි ආකාරයක අර තමන්ගේ ඉලක්කයට විතරක් ළඟා වෙන්න අනිත් කෙනෙකුට මොනවා වුණත් කමන්නේ වගේ හැඟීමෙන් කටයුතු කර තත්ත්වයක් පෙනෙනවා. ඕව අර ඔබත් එක්ක ඉන්න බුද්ධියෙන් කටයුතු කරන්නට පිනීමත් එක්ක අර ඔබත් එක්ක තිබිච්ච යහපත් බැඳීම යහපත් ඔබ කෙරෙහි තිබ්බ යහපත් ප්‍රතිරූපය ඔවුන්ගෙන් හානි වෙලා යම්කිසි ආකාරන්නේ ඒ තුළ ඒ මිනිස්සු අර මෙතෙක් කාලේ දැන් වසර ගාන තිස්සේ මම හැමදාම කියන ඔබට මේ කාලේ වැටුණත් ඔබ උසවාගෙන යන කවුරු හරි හිටිය ඔබේ කොහොම සහෝදර සහෝදරියෝ නැත්නම් ළඟම හිතවතුන් වැඩි හිටියන් නැත්නම් ඔය ටිකක් ඔබ ඒතර තත්ත්වෙන් කියන්නේ උගත්කමෙන් ඉහළ බුද්ධිමත් අය. හැබැයි අන්න ඔබ ඒ වගේ අර අමාරු කාලේ හිටපු අයව අහිමි කරගන්න හේතු කාරණා අය දෙනවා. මේ මුදල් හම්බ කිරීම වුණා මිනිස්සුන් තියෙනවා. මොකද ඒක ඌමනාව උනන්දු තියෙනවා. අර කුමන හෝ මාර්ගෙන් හම්බ කරන වගේ තත්ත්වයන් තුළ තමයි ඔය ගැටලුකාරී තත්ත්වය මතු වෙන්නේ. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුමයි. මොකද මේ වෙලාවේ ඔබට ඔය කියන පිරිසගේ සහාය අවශ්‍ය වෙනවා. ඒ සහාය නැති කරගත්තොත් අර ඒ තුළ ඔබට ප්‍රබල හානියක් ඇතිවීම ඉඩකඩ පෙන්නුම් කරන නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒතර දැන් අගෝස්තු 20 න් පස්සේ රැකියාවේ යම්කිසි ආකාරයක වෙනසක් ගැන කතා කළා. හැබැයි ඒ කාලපරිච්ඡේදයේ රැකියාව වෙනසක් සිද්ධ කරගන්න බැරුවත් එහෙම වුමනාවක් නැතු හරි මොකරි නොවුනොත් ඔන්න පෙබ්‍රවාරි මාස ආය ඔක්තෝබර් මාසේ 18 න් පස්සේ විතර ඒ රැකියාව තුළ යම්කිසි වෙනස්කමක් බලාපොරොත්තු වෙනස් කරගැනීමට අපහසුතාවයක් ඇති වෙනවා. නැවත පෙබ්‍රවාරි 4 න් පස්සේ ඔන්න ඔබට හැබැයි ඒ කාලපරිච්ඡේදයේ අගෝස්තු 20 න් පස්සේ කාල අගෝස්තු 20 ත් ඔක්තෝබර් 4 ත් කාල සීමාවට වඩා ප්‍රබලයි. ඔන්න පෙබ්‍රවාරි 4 න් පස්සේ ඔබේ රැකියාවේ ප්‍රබල අන්දමේ වෙනසක් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක්. ඒ ගැන හොඳට සැලකිලිමත් කටයුතු කරන්න. මේක රැකියා මාරු වීමක් පෙන්නුම් කරනවා, රැකියා ස්ථානය වෙනස් වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනන්නේ ඒ හීනයත් ඔන්න හැබෑ කරගන්න පුළුවන් තත්ත්වයක් පෙන්නුම් කරන. ඒ හීනේ හැබෑ කරගන්න පුළුවන්. නමුත් මේක හොඳට මතක තියන්න, ගියාට දැන් ඔය මේ හේඳන් ගහන ප්ලෑන් එහි ගියාම නැහැ. එහෙම සැලසුම් නැහැ. මොකද ඒ කියන තරම් සරල ජීවිතයක් නෙමෙයි එතන තියෙන. එතකොට සෑහෙන දුරට කට්ට කන්න මහන්සි වෙන නම් වෙනවා මේ කාලසීම. තමන්ට යම්කිසි ආකාරයකින් අර පීඩාකාරීත්වය දරා ගනිමින් මානසිකව වගේම ශාරීරිකවත් සෑහෙන මහන්සි වෙන්න වෙනවා ඔබට. ඒක නිසා යනවන අර සුන්දර ලෝකයම යන්න එපා. ඒ සුන්දර ලෝකෙ ඉදිරියේ තියෙන ඒ සුන්දර ලෝකෙ අත්පත් කරගන්න සෑහෙන දුරට කට්ටක් නම් කණ්ඩ වෙනවා කියන එක අනිවාර්යම හිතේ තබා යන. මොකද දැන් ඔබට කේන්ති යන පුළුවන් මම මේ දේවල් කියද්දී අපෝ මගේ හීනේ මෙහෙමයි පිටරට යන්න තිබ්බේ. දැන් මම හන ආසාවෙන් ඉන්නේ, මම මෙහෙම දියුණුවයි මේ වගේ ලස්සට ජීවත් වෙන්න හිටියා. නමුත් මෙන්න මේ මනුස්සයා මේ වගේ කතාවක් කියනක නෑ. අපි ඇත්ත දැනයි යන්න මේ ජීවිත කතාව තුළ. ඔය කියන තරම් සුන්දර නෑනේ, විදේශගත වුණාම තියෙන නිකන් ඉඳලා හම්බ කරන්න බැහැනේ.
ඒක යම්කිසි දෙයක් තියෙනද මේ කාලේ නම් ඔබට තදට මහන්සි වෙන්න වෙනවා. මොකද හේතුව මේ කාලේ ඔබට ටිකක් අරමුණක් රහිතව ඇවිද්දවන්න ටිකක් වැඩිපුර මහන්සි කරලා ඔක ඔක්කොම කරලා තමයි අන්තිම ලැබෙන දේ ලැබෙන්නේ. උන වගේ තත්ත්වයක් පෙන්නුම් කරනවා. මොකද මේ කාලේ එතරම් ඔබ බුද්ධියට ක්‍රියාත්මක කරන්න පෙළඹෙනවා හරි අඩුයි. අන්න ඒ තත්ත්වය ටිකක් වෙනස් කරගත්තොත් ඔබට තියෙන අපහසුතාවය තරමදුරට හෝ අඩු කරගන්න පුළුවන්. බුද්ධියෙන් කටයුතු කරන ඉලක්කයක් ඇතුව කටයුතු කරනවා නම් ওই තත්ත්වය ටිකක් වෙනස් කරගන්න හැකියාව පදිනවා. මොකද මේ කාලේ මීන ලග්න මේකේ රාහු ලග්න භාවයේ ගමන් කරන හින්දා සමහරට තමන් මොකද්ද කරන්න කියලා තමන්වත් නොදන්න තත්ත්වයක් සමහර තත්ත්වයක් තුළ පෙන්නුම් කරනවා. ඒ වගේම මේ රැකියාව තුළ කටයුතු කරද්දී ටිකක් නම්මශීලී වෙන්න උත්සාහ කරන්න, තමන්ගේ උද්දච්චය, තමන්ගේ අභිමතාර්ථය තමන් හරි කියලා හිතන පදනම් මත වැඩ කරන්න යන්න එපා. එහෙම නොත් ඔන්න රැකියාව පිළිබඳ ගැටලු ඇති වෙන ඊටකට වැඩි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ ජූලි මාසේ 14 දක්වා කාල පරිච්ඡේදය තුළ සහ පෙබ්‍රවාරි 4න් පස්සේ කාල පරිච්ඡේදය තුළ, ඒ වගේම මෙන්න මේ කාල සීමාව තුළ මේ ව්‍යාපාර කරන මීන ලග්න හිමියෝ ව්‍යාපාර තුළ යම්කිසි ආකාරයකින් ඉලක්කයක් ගැනුව කටයුතු කිරීමට එතරම්ම නැහැ. ඔහේ කරන්නම් වාලේ කරන්න උත්සාහ දරනවා. අන්න ඒක නිසා විශේෂ වශයෙන්ම සැලකිලිමත් කටයුතු කරන් යන්න ඔබ කරනෝ නම් දෙයක් අරමුණක් ඇතුව හැමදේම බදාන කරන්න යන්න එපා. අරය අරදී කරනවා එයා සාර්ථකයි, මාත් ඒ දේම කරන්න ඕන. ඒත් එක්කම තව මෙයත් මේ වගේ දෙයක් කරනවා. ඒකත් මම කරන්න ඕන. එහෙනම් අර තව කෙනෙක් කරන අර විදිහට ඒකත් මම කරන්න ඕනේ. ඒ වගේ කරන්නම් වල සියල්ල කිසි අරමුණක් නැතුව කරන්න එපා. තව දෙයක් අර එක ඒකාකාරීවම එකම දෙයක් මැත්තේ ඔබට රඳා පවතින පොඩි අපහසුතාවකුත් පෙනුනවා. ඒක නැති කරගන්න ස්ථාවර දෙයක් ආරම්භ කරනවා නම් ඒක කරන්න මොන ආයෙ හැරෙන්න හිතන් කරන්න එපා. එනං ආයෙ හැරෙන්න නැතුව කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම හොඳ ඉලක්කයක් දැනුමක් සහ ඒ දේ තුළ හොඳ කියන්නේ ඒ පරිණත ප්‍රවීණත්වයකින් තුළව කරන්න උත්සාහ කරන යමක් ආරම්භ කරන කලින් අර කවුරුත් කරන්න වාලනේ කවුරුත් කියන නිසා නෙමෙයි ඒ දේ තුළ අනිත් අය කියන අදහසුත් ගන්න. හැබැයි ඔබත් ඒ දේවල් තුළ තියෙන දේවල් විශේෂයෙන්ම මොනවාද මේ දේවල් තුළ වෙන්න පුළුවන් අවාසිකාරය තත්ත්වයන් මොනවාද මතුවිය හැකි ගැටලු, එහෙනම් ඒ ගැටලු निराකරණය කරගන්නේ කොහොමද? ඒ ගැටලු හින්දා පසුබෑමක් ඇති වෙනොත් අපි කොහොමද ඒක ඒ තියෙන දේ අලාභය හෝ වේවා පසුබෑම කලමනාකරණය කරගන්නේ කියන දේ හොඳට හිතේ තියාගෙන ඒ දේ ගැන හොඳට හොයලා බලලා කටයුතු කරන්න උත්සාහ දරන්න. අන්න එතකොට ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නැත්තම් මේ කාලේ සීමාවත් ඔබ ව්‍යාපාර කරන අය නම් මේ ලග්න හිමියෝ අනවශ්‍ය තරංකාරීත්වයක් ඇති කරගන්න උත්සාහ දරනවා. ඔය ඔබේ ව්‍යාපාරයට සමාන ව්‍යාපාර කරනත් එක්ක ඔබ නිකන් අර ඔබේ හිතින් ගැටෙනවා. නිතර ඔවුන් අභිබවා යන්න උත්සාහ කරන සමහරට ඔවුන් ඔබ ගැන එහෙම අදහසක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ විහිං අර හිතන ඔවුන් මේ ඔබත් එක්ක තරඟයට එන්නේ එන ඔවුන් පාගල දාලා මම ඉස්සරහට යන්න ඕන. අන්න ඔය වගේ අරමුණක් ඇති වෙන තත්ත්වයන් නම් පෙන්ව කරන. ඒ තත්ත්වේ නම් ඇති කරගන්න එපා. මොකද හේතුව අපිට අපි ව්‍යාපාරයක් කරාට අපේ ඒ ව්‍යාපාර තරංකාරීත්වයක් තියෙනවා. ඒක තිබිය යුතුයි. නමුත් ඒ තරංකාරීත්වය සමහරක් වෙලාවට නෑ වෛරයක්. සමහරක් වෙලාවට ඒක ඔබව පසුපස්සට දාන්න ඔබටම හානියක් කරන ඔබේ මානසිකව යම්සි පසුබෑමක් ඇති කරන දෙයක් වෙන්න ඉඩ කඩපතන. ඒක නිසා ඔබගේ කටයුත්ත හරියට කරන්න. අනිත් අයත් එක්ක හැප්පෙන්න යන කලින් හරි ඔබ හොඳට උනන්දු වෙලා කරන වැඩ ගිනුම් පරීක්ෂා කරලා කැපවීමෙන් උදේ මහදවා මහන්සි වෙලා ඒ කියන දේවල් තුළ යම්කිසි ආකාරයේ ව්‍යාපාරයක ඔබතුලින් විය යුතු සියලු දේ නිවැරදිව කරලා බලන්න. එතකොට කවුරුත් වැඩක් වෙන්නේ ඔබ ඔබේ ගමනේ යාවි. අනේ ගැන හොඳට සැලකිලිමත් කටයුතු කරන්න වග බලා ගන්න මේ ළඟම කිව යුතුම තත්ත්වයන් නිසා. ඒ වගේම පෞද්ගලික කුටුම්බ ජීවිතය ගැන කතා කරමු. මේ කාල පරිච්ඡේදය තුළ යම් තාදුරට ඔබේ පවුලේ කටයුතු තුළ යම් කිසි ආකාරයකින් පොඩි පොඩි ප්‍රශ්න කරදර, මගේ ප්‍රශ්න කරදර කියන එක අදහස් කරන්නේ නිතර ඔබ පවුලයත් එක්ක ටිකක් යම් කිසි ආකාරයකින් වෙන් වෙන්න ඔවුන් සමග බහින් බස්සීම තියෙන ගැටලු මතු කරගන්න හේතු කාරණා යදෙනවා. අර මං කිව්වනේ අර පහුගිය කාලේ මතල ඔබව ඇත්තම දරාගෙන ආවේ ඔබේ පවුලේ අය නම් සමහර තැන්වල දැන් ඔබ පොඩ්ඩක් ඒ තත්ත්වයන් තුළ මිදෙලා තමන්ගේ අර ආත්මාර්ථකාමීත්වය තුළ පොඩි කටයුතු කරන්න උත්සාහ කරන මේ මාත් එක තරහ වෙනවා. මේවා කිව්වට මේ කියන්නේ එහෙම දේවල් ඇති නොවෙන්න වග බලාගෙන. මොකද අර ඔබ තුළ මං කිව්වනේ වෙනස් වෙන හොඳ ගතිගුණ අයින් වෙලා ඔබ තුළ නිකන් යම්කිසි ආකාරයකින් අර අයහපත් දේවල් ටිකක් මතු වෙනවා කියලා. ඉතින් ඒ දේවල් හේතු කරගෙන ඔන්න පවුල ඇතුලේ වුණත් යම්කිසි ආකාරයකින් ඔන්න ගැටලු මතු වෙන පවුලයාගෙන් ඈත් වෙන විශේෂ කොට කාරණා සිද්ධ වෙනවා. තමන් අර අමාරු කාලේ දරන් හිටපු අය ටිකක් ඔබෙන් ඈත් වෙන්න හේතු කාරණා යදෙනවා. අන්න ඒව තුළ සමහරට ඔවුන් ඔබව අතාරින්න කන්නේ නැහැ. නමුත් අර ඔවුන් තුළත් ඔබ කෙරෙහි කලකිරීමක් වෙතෙන්න හේතු කාරණා යදෙන නිසා චොට්ටක් අන්න ඒ දේවල් ටික වෙනස් කරගන්න උත්සාහ කරන්න අර
අයහපාත් ගතිගුණ ඔබට ඉස්මතු වෙන්න දෙන්න එපා. ඒ දේවල් උප්පරිම පාලනය කරගන්න. මෙහෙම මුදල් අවශ්‍යයි, හැමදේම අවශ්‍යයි. නමුත් එහෙම කියලා අර ඔබ තුල තියෙන යහපත් මිනිහ නැති කරලා අයහපත් මිනිහ මතු කරගන්න ගියොත් ඒ ගමන හරි කෙටි. ඇයි ඔබට අවශ්‍ය වෙලාවට කවුරුත් නැති වෙනවා. දැන් සේවක සේවිකාවන්ට ගත්තත් රැකී ස්ථානයේ ඔබ සලකන්නේ පොඩ්ඩක් මේ කාල පරිච්ඡේද තුළ යම්කිසි ඔබ තුළ උද්දච්චකම් මහාන්තත්වකමක් අරගෙන ඔවුන්ව පහත් කොට සලකන හැම වෙලේම ඔවුන්ට දෝෂාරෝපණය එල්ල කරන හැම වෙලේම ටිකක් අර හිත් පිත් නැති තත්වයක් වගේ ඔවුන්ව යම්කිසි ආකාරයකින් පීඩනයට ලක් කරනවා. ඒ වගේම තමයි පවුලේ ඇතුළෙත් එහෙමයි. ඔබ සමහරක් වෙලාවට අර ඔබේ කටයුතු කරගන්න ඔවුන් සහාය ඉල්ලන යම්කිසි ආකාරයෙන් පොඩි හෝ ඔවුන්ගේ අතපසුවීමක් වුණාම අර සම්පූර්ණයෙන්ම ඔවුන්ට දෝෂාරෝපණය එල්ල කරලා යම්කිසි ආකාරයකින් අර ඔවුන්ගේ හිත රිදෙන විදිහ තද බල ප්‍රකාශ කරලා ප්‍රශ්න ඇති වෙන ඉඩකඩ පවතින. ඒ වගේ මේ සැමියා බිරිඳ කියන තැන උල වුණත් පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. හැම වෙලේම අර තමන්ගේ සහකාරයත් සහකාරිය පහත් කොට සලකන්න. මම මෙහෙම මහන්සි වෙනවා, ඔයා මේ මෙහෙම කරනවා, ඊට වඩා මහන්සි වෙන්න පුළුවන්, ඔයා කරන්න දෙයක් නැහැ. අර හැම වෙලේම ඔවුන් කරන දේ හෙලා දකින්න ඔබ පෙළඹෙන තත්ත්වයක් පෙන්වන්න ගන්න. ඕවා හේතු කොටගෙන මේ කාලේ විවාහ ජීවිත තුළ ප්‍රශ්න ගැටලු ඇති වෙන්න. මෙහෙමයි දැන් දික්කසා දෙකට යනවාම කියලා නෙමෙයි, එහෙම තත්ත්වෙකුත් මතුවේ හැකි. හැබැයි ඊටත් වඩා දෙන්න දෙපැත්තට වෙලා හරි ඉන්න. නැත්නම් එක ගෙදර හිටියා ටිකක් අමනාපව නියම් මුණට මුණ බලන්නේ නැතුව අර එක ගෙදර හිටියත් ගෙවල් දෙකක ඉන්න වගේ තත්ත්වයක් කියන්නේ අන්න එහෙම තත්ත්වයක් පෙන්වුම් කරන තත්ත්වයන් නම් තියෙනවා. ඒක නිසා ඔබ තුල තියෙන අර යහපත් ගුණ මතු කරන්න නම්‍යශීලීව කටයුතු කරන්න උත්සාහ කරන්න, හැමදේම සැලසුමක් ඇතුව කරගන්න. ව්‍යාපාර රැකියා එක පැත්ත. ඒවා මේ පෞල් ජීවිතේ පටලගෙන දඟලන්න එපා. මම මේ උත්සාහ කරන්නේ මේ හැමෝට වෙනුවෙන් හම්බ කරන්න, මට සල්ලි ඕන මේක කරන්නේ. හැබැයි ඉතින් කවුරු උත්සාහය දක්වන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ මෙහෙම මෙහෙම කියලා අර ඔබ උරණ වෙනවා ඔවුන් එක්ක. ඒක නෙමෙයි තිබිය යුතු දේ. හැම දේ තුළම හොඳ නිසි පාලනයක් තියන උත්සාහ කරන්න. මේකට බුද්ධිය තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මීලක් නිමෙන්ට වාසනාව සෑහඳුට ක්‍රියාත්මක වෙනවා. අර බුද්ධිය ක්‍රියාත්මක නොවන භාවය නම් ටිකක් අතරම් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ඒක නිසා ටිකක් සැලකුමක් තියෙන. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන අනතුරු තමා විසින් තමාට සිදු කර ගැනීම මේ තදබල පීඩනය දරා ගන්න බැරුව හේතු කාරණා යෙදෙනවා. ඒ නිසා ප්‍රවේශම් ගන්න මොකද මේ මාර්තු 29 2025 මාර්තු 29 දක්වා කාල පරිච්ඡේදය තුළ චුට්ට ප්‍රවේශංකාරී වී යුතුමයි. ඔය අනතුරු වලින් සහ ඔය තමන් තුළ මානසික පීඩාකාරීත්වය හේතු කරගෙන ඇති කරගන්න හානි වලින් මේ කලබලෙන්න බය වෙන නෙමෙයි කියන්නේ. මේ දේවල් හොඳට ඔළුවට ගන්න. එතකොට මේ මං කියපු දේ ඔබේ ඔළුවේ තියෙනවනේ. එතකොට ඔබ මේ දේවල් වලින් මිදෙන්න ටිකක් මනස ව්‍යාකූල බහ මිදෙන්න ටිකක් උත්සාහ ගන්න. මේ වීඩියෝ අවසානයේ පොඩ්ඩක් මම කියන මේ මන්ත්‍රයක් යම් කිසි ආකාරයකින් තමගේ මනස යහපත් කරගන්න, ධනාත්මක දේ වැඩි කරගන්න විශේෂ ශක්තිය තියෙන බලය ඔබට අරගෙන ඔබ තුළ තියෙන නෙගටිව් පවර් එක, කියන්නේ ඍණාත්මක දේ ඉවත් කරගන්න. ඔය මීන ලග්න හිමි අනිවාර්යයෙන් මේ මන්ත්‍රය කටපාඩම් කර ජීවිතේ සෑහෙන ඔය මානසික පීඩාකාරී තත්ත්වයන් එන වෙලාවට සිහි ගන්නවන්න. කීපවත් වාක්‍ය කියන්නේ කියන පිළියම් පිළිවෙත හරියටම කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන ව්‍යාකූලත්වය සහ අනතුරු වීමේ හැකියාව ප්‍රවණතාවය සැහැන් අවම කරගන්න පුළුවන්. මොකද මේ මනස ඔබ හරියට හදාගත්තොත් මනස තුළ තියෙන පැටලිසාගත බව, මනස තුළ තියෙන හරි යම්කිසි පැටලිසාගතකම නිසා ඇතිවෙන තරමද්දට ඔබ තුළ ඔබ ක්‍රියාත්මක නොවීම වෙනත් විදිහට ඔබ ක්‍රියාත්මක වීම වළක්වා ගන්න ඔබට හැකියාව තුන. ඒකයි වෙනස් කරගත යුතුම වෙන්නේ. මිනිල් ලග්නෙම යන තියෙන එකම ගැටලු හැම ගැටලු සියල්ල මතුවෙන හේතු වෙන්නේ ඒ කාරණාව. එහෙනම් ඒ දේ වෙනස් කරගන්න මේ පිළියම් පිළිවෙත් තුළ කියන මන්ත්‍රය සහ පිරිත් කියන දේවල් ටික වැදගත් වෙවි. මේ හැමදේම තියෙන තුල තියෙන ශබ්ද විද්‍යාව සහ අර යම්කිසි මානසික විද්‍යාව වගේ එක ඝට්ටනයක් නැතුව මේ දේවල් තුල මහා ගුප්ත බලවේග නැහැ. ඒකයි මේ ප්‍රායෝගික දේවල් තුල තියෙන පිළියම් පිළිවෙත්. එනිසා ඒවා නිවැරදිව කරන්න උත්සාහ දරන්න. එතකොට මේ ප්‍රශ්න වලින් 99%ම ඔබට විසඳා ගන්න හැකියාව පවතිනවා. ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුල යම්කිසි ආකාරයකින් වුණ පහුගිය කාල සීමා තුල ගොඩාක් පීඩා විඳියා හිටියේ. මොකද දැන් වසර දෙකක විතර කාලයක් තිස්සේ ආදර බැඳීම් තුළ මීන ලග්න හිමිය ගොඩාක් පසුබෑම කර ලක් වුණා. යම්කිසි ආකාරයෙන් ගොඩාක් මානසික පීඩා, චිත්ත පීඩා ඇති කරගත්තා. බැඳීම් කැඩුනා. තියෙන බැඳීම් තුළ ගොඩාක් කාරවල් ගැටලු කාලය තත්ත්ව තිබ්බා. යම්කිසි ආකාරයකින් පවක් ගෙවන තරම්ම මේ බැඳීම් කියන කාරණා මීන ලග්න හිමියට වද දුන්න පහුගිය කාල පරිච්ඡේද තුළ. ඔන්න මේ කාල පරිච්ඡේද විශේෂයෙන්ම තරමක් දුරට ඒ තත්ත්වයන් සමනය වෙලා යම්කිසි සැහැල්ලුවක් බැඳීම් කියන තැන්වලදී ඇති වෙනවා. ඒ වගේම අලුත් සම්බන්ධතා ඇති වෙන කාල පරිච්ඡේදයකදී ඒ තත්ත්වයන් තුළ යහපත තියෙනවා. නමුත් ඒ බැඳීම කියන දේ ඔබට තියෙනවා යම්කිසි ආකාරයෙන් පහුගිය කාල පරිච්ඡේදවල අත්දැකීම්. ඒ අත්දැකීම් හොඳට ගන්න ජීවිතේට. මොකද බැඳීම් නිසා ආය ආය ජීවිතයට හානි කරගන්න, කියන්නේ යම්කිසි ඔබගේ වෘත්තීය ජීවිතයට හානියක්, ඔබේ අධ්‍යාපනයට හානියක්, යම්කිසි ආකාරයකින් ඔබේ අනිකුත් බැඳීම් මිත්‍ර සමඟ හෝ වේවා ඔය වෘත්තීය බැඳීම් වලටත් හානි සිද්ධ වෙන තත්ත්වයක් පෙන්වුම් කළානේ. ඒ නිසා ඒවා ඉදිරියේදී ඇති නොවෙන්න වග බලගන්න. මොකද ඒ ජීවිතේ ඒ කාලේ ගත අත්දැකීම් අලුත් බැඳීම් ඇති කරගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඇති කරගන්න. හැබැයි පාඩම් උගත් පාඩම් වලින් උපරිමයෙන්ම
තේරුම් අරන් කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද බැඳීම් ජීවිතර අවශ්‍යයි. හැබැයි සමහරක් දේවල් කාලයවලදී ඒ බැඳීම් කියන දේවල් වල ජීවිතේට යම් කිසි ආකාරයෙන් වෙලාවට සාපයක් බවට පත් වෙන තිරකට පවතන නිසා මේ කාල සීමා තුළ විශේෂයෙන් බැඳීම් තුළ යහපත්. හැබැයි අගෝස්තු 21 කින් පස්සේ පෙබරවාරි 4 දක්වා කාල සීමා තුළ නම් පොඩක් ආයේ බැඳීම් තුළ ගැටලු මතුවෙන ඉඩකඩ ප්‍රබලයි. ඒ නිසා ඒ ගැන පොඩක් සැලකිලිමත් කටයුතු කරන්න වග බලා ගන්න. ඒ වගේම මේ කාලේ විශේෂයෙන්ම මේ පෙබරවාරි ඔක්තෝබර් මාසේ 18ත් පෙබරවාරි 4ත් දක්වා කාල සීමාව තුළ යම් කිසි ආකාරයක ඔබ තුළ ආකර්ෂණීය භාවය පොඩ්ඩක් අඩු වෙන ස්වභාවයක් පෙන්වුම් කරනවා. යම් කියන්නේ සමහර කඩවල මම කියවන රැකියාව තුළ එන තත්ත්ව වෘත්තීය ජීවිතය තුළ එන යම් කිසි ආහාර බහුලතාවයක තමන්ගේ අර නිින්ද අඩු වෙනවා, තමන්ගේ ඔය රූප ස්වභාවය ගැන හිතන්න අපහසු යම් කිසි කාලයක් නැති වෙනවා. ඌවා හේතු කරගෙන ඉන්නේ කාල පරිච්ඡේදය තුළ පොඩ්ඩක් අන්න ඔබ තුළ තියෙන ආකර්ෂණීය භාවය අඩු වෙනවා. ඔබ කතා කරන වචනවල පවා තියෙන්නේ යම් කිසි අර ශනික වචන මිනිසුන්ගේ හිත රිද්දන තත්ත්වයක් පෙන්වුම් කරනවා. අන්න ඒවා හේතු කරන බැඳීම් වලට යම් කිසි ගැටලු මතුවෙන තිරකට පාද නිසා ඒ දේවල් හදා ගන්න උත්සාහ කරන්න විශේෂ වශයෙන්ම මීන ලග්න හිමියෝ. ඒ වගේම විවාහයන් වල බලාපොරොත්තු ඇති වෙනවා. ඔන්න පෙබ්‍රවාරි මාස 7 වෙනිදාන් පස්සේ විවාහය වල නම් යහපත් කාලයක්. ඊට කලින් ඕනනම් සාමාන්‍ය අගෝස්තු මාස 21 කර කලින් කාල පරිච්ඡේදය තියෙනවා. අර කාල පරිච්ඡේදවත් විවාහයන් සිදු වුණාට කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒවා නිවැරදි ලෙස අර ගැලපීම් කරලා නිවැරදි අනුව ක්‍රමවේද තුල කරන්න උත්සාහ කරන්න. මොකද මේ දේවල් තුල දැන් පොඩ්ඩක් මොකද ඒ කාල පරිච්ඡේද මම කිව්වනේ පොඩ්ඩක් කේන් තියනවා වැඩි. යම් කිසි ආකාරයක ඔය වචන හුමාරු වෙනවා වැඩි. ඔබ තුලින් ටිකක් බරපතල වචන පිටවන වැඩි. ඒතර විවාහජිත ඇතුළු වෙන ගාම මේ වගේ ගැටලු මතුවුනොත් ප්‍රශ්නයක් තියෙනවනේ. අනේ ඒ නිසා ඒ දේවල් යොමු වෙන්න තම තමන්ගේ උපන් කේන් සටහන් තුල පිහිටීම් වල වෙනස් වෙන්නත් පුළුවන්. මොකද මෙන්න මේ දේවල් මම ටිකක් දීර්ඝ වශයෙන් කතා කරන්නත් ඒක හේතුවක් කියවම යුතු වෙනවා. සමහරු තේරුම් ගන්න විදිහ අනුව සමහරට කෙටියෙන් කිව්වහම සමහරුන්ට පැහැදිලි වෙනවා, සමහරුන්ට පැහැදිලි වෙන්නේ නැහැ. ඒක නිසා හැමෝටම එක එකනට වෙන වෙනම කියන බැරි නිසා මම හැමෝටම පැහැදිලි වෙන විදිහට යම් කිසි එක මාතෘකාවක් කරා ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒකද ඒක හින්දායි මේක දීර්ඝ වෙන්නේ. ඉතින් අවුරුද්දක විතර කාලයක් ගැන කතා කරද්දී පොඩ්ඩක් මිනිත්තු 40ක් විතර වැය වෙනවා. ඒක ඉතින් ඔබට ගැළපෙන්නේ නැත්නම් ඔබ මේක අහන්න නැතුව ඉන්න එක තමයි කරන්න ඕනේ. මට මේ ක්‍රමේ වෙනස් කරන්න කියන එක නෙමෙයි. මොකද හේතුව දැන් හරිම උදාහරණයක් කියලා දැන් ධනලාභය තියෙනවා කියලා විතර කිව්වහම මේකල ධන යෝගයක් තියෙනවා කියලා ඔන්න හැමෝම හිතන්නේ මේ ස්විප් ටිකට් ලොතරැයි වාසනාව තියෙනවා කියලා. ඉතින් ගිහින් මෙන්න ධන යෝගය ලොතරැයිද කියන මම නම් කියලා නැහැ කොහෙත්ම කොයිලේවත්. මෙන්න ඔබට කෝටියක් ලැබෙනවා හෙට මෙහෙමයි කිය කියලා බොරුවට වියුස් ගන්න විධිය පරමාර්ථය ඇති කරගෙන මිනිස්සුන්ට ඒ දේවල් කියලා නැහැ. නමුත් සමහරු ධනලාභයක් කිව්ව ගමන් ධනලාභ තියෙනවා ඒ කාල පරිච්ඡේදය තුළ. ඒ ධනලාභයක් ගැන කිව්ව ගමන් හදිසි ධනලාභයක් කිව්ව ගමන් ගිහින් ලොතරැයි ගන්නවා අතේ තියෙන මුදල් වලින් හරි ගියේ නැතුව ගියාම බයිනෝ. මෙහෙමයි දැන් මීන ලග්නෙ මෙන්න ධනලාභයක් තියෙනවා කිව්වම මේ සමස්ත මීන ලග්නෙ මේ ඔක්කොම නෑ. මේ දශම ගානට තමයි ඔය ලොතරැය දීම තියෙන්නේ. ඒතර ධනලාභ කියන දේ ලොතරැය විතර නෙමෙයි. සමහරට පඩිය වැඩි වෙන්න පුළුවන්, ව්‍යාපාරෙන් ලාභ වෙන්න පුළුවන්, නැත්නම් පරම්පරාවෙන් හෝ පවුලෙන් කාගෙන් හරි දෙයක් ලැබෙන්න තියෙන දේ ලැබෙන්න පුළුවන්. කුමන හෝ මගේ ණයක් දීලා ඒක ලැබි නොලැබි දෙවිල ඔබ කාලය තිස්සේ අතර දෙන්න එක ලැබෙන්න පුළුවන්. ඔය මොකක් හෝ මාර්ගකින් ඔබ බලාපොරොත්තු නොවුණු ඒ වෙලාවේ සැලසුම් නොකර ධනයක් ලැබීම තමයි ධනලාභයක් කියන්නේ. නැත්නම් ලොතරැයි වාසනාව විතරනේ මේ. ඒක තේරුම් කරන්න නැතුව ගියොත් හැමෝම ගිහලා ටිකට් ගන්නවා. ඉතින් අන්තිමට මේ ලොතරැයි මණ්ඩල වල මේ යම් වෙලෙන් දැන්නීමක් වාට මේ දැන් පත් වෙලා තියෙනවානේ ගොඩක් දුරට මේ ලග්න පලාපලකට. අන්න ඒ නිසා එහෙම ඇති නෙවෙන්නේ බුද්ධියෙන් තේරුම් ගත යුතු. ඒකෙන් දැති මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න වෙනවා කාලය ගත වෙනවා. ඒක නිසා වල්පල් දොඩවනවා බයිලා කියනවා කියලා කියන සමහරු කියයි. ඒ එක එක නෑ බුද්ධි මට්ටම. ඒක මට ගැටලුවක් නෙමෙයි. නමුත් ඒක තේරුම් ගත යුතු නිසා මම මේ දේ කිව්වේ. අපි කතා කරන ආවේ බැඳීම් තත්ත්වයන් ගැන කතාව. ඔන්න ඊට පස්සේ අපි දැන් යන් මේ කාල සීමා තුළ අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපනික වශයෙන් ඔන්න මේ කාල සීමා තුළ මීන ලග්නට අතිශයම යහපත් මේ අලුත් අලුත් විෂය ධාරහද අලුත් අලුත් ශේෂ්ත්‍රයන් ගැන ඔබේ අවබෝධය ඇති කරගෙන බුද්ධිය ඇති කරගෙන ඔබේ දැනුම වර්ධනය කරන යහපත් කාල පරිච්ඡේදයක් වගේම විභාග තුළේ ජයග්‍රහණ සාර්ථකත්වයක් කරගන්න ඔබට හැකියාව පවතින උසස් අධ්‍යාපනයේ වරම් බලාපොරොත්තු වෙන උසස් අධ්‍යාපන වරම් හිමිනා වගේම ඔන්න විදේශගත අධ්‍යාපනය බලාපොරොත්තු වෙන එන්නේ කාටද සාර්ථක කරගන්න හැකියාවක් පවතින විශේෂ ප්‍රවණතාවයක්. විශේෂයෙන්ම ජුනි මාසයේ 18 අගෝස්තු 27 අතර වන විදේශගත වීමේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න ඔබට ප්‍රබල හැකියාවක් තියෙනවා. අනිත් කාල පරිච්ඡේද තුළ නැහැ කියලා කියන්නේ නමුත් අර තත්ත්වයන් තුළ ප්‍රබලයි. ඒක ආයේ නැවත මාර්තු මාසයේ 29 න් පස්සේ ඉඳලා අප්‍රේල් මාසයේ අග මැයි මාසයේ මැද භාගය දක්වාම 2025 පවතිනවා. ඔබ උත්සාහ කරන්න මේ කාලේ. හැබැයි මේ දේවල් අර හොරපාරවල නෙමෙයි උත්සාහ කරන, නිවැරදි ක්‍රමතුලින්ම උත්සාහ කරන. මොකද හොරපාරවල ගිහිල්ලා යන්න පුළුවන්. නමුත් ගියාට පස්සේ ගැටලු මතුවෙන ඉඩකඩ පවතිනවා. ඒ නිසා හරි ක්‍රමවේද නිසි ක්‍රමවේදයන් තුළ උත්සාහ දරලා ඒ ඔබේ ඉලක්කය සාක්ෂාත් කරගන්න කියලා කියන්න පුළුවන්. ඒකෙන්ද ඒ තුළ සාර්ථක වීමේ හැකියාව පෙන්වුම් කරන සාර්ථකයි ඒ තුළ. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ මම කිව්වා සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය ගැනට විධිමත් කටයුතු කළ යුතුම වෙනවා. පොඩ්ඩක් මේ කාල සීමා තුළ අර මානසික ආතතිය
ටිකක් වැඩි වෙන කාල පරිච්ඡේදයක් ඒ දේ හේතු කොටගෙන ස්නායු ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ පවතිනවා. ඒ වගේම හෘද රෝග තත්ත්වයන් පැතුමතු වීම ඉඩකඩ ප්‍රවණතාවක් පෙන්눔 කරනවා. ඒ තත්ත්වයන් තුළ වාතාමාරු කියලා කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයන් ටිකක් ඇති වෙන ඉඩකඩ පවතිනවා. ওই වගේ තත්ත්වයන් තුළ ටිකක් ගැටලු මතු වේවි. අනිත් ඒ තමයි මම නැවත වතාවක් කියනවා, ඔය රිය දහවණය කරන අය ටිකක් ඔය පාරේ යද්දී ඕනම කටයුතු අනතුරුදායක වැඩක් කරද්දී කුමන හෝ කටයුත්තක් කරද්දී ටිකක් සැලකිලිමත් කල්පනාකාරීව කටයුතු කර යුතු කාල සීමාව. මොකද විශේෂයෙන් මේ 2025 මාර්තු 29 දක්වා කාල සීමාව තුළ අනතුරු වීමේ ප්‍රබල ප්‍රවණතාවයක් පෙන්눔 කරන නිසායි මම ඒක පුන පුනා කියන්නේ. ඒක නිසා කොටස් සැලකිලිමත් කල්පනාකාරීව කටයුතු කරන්න මීන ලග්න හිමිව කටයුතු කරන්න. මේ කිසිම දෙයක් හින්දා මේ ඍණාත්මක දේවල් වැඩිපුර කියවුණා. ඇයි කියවුවේ? හේතුව අපි අසුබ දේවල් තමයි වැඩිපුර අහලා ඒව ගැන දැනගෙන කටයුතු කරන්නේ. සුබ දේවල් කොහොමද සුබයිනේ? එහෙනම් මම අසුබ දේවල් වැඩිපුර කිව්වේ මේ දේවල් හදාගන්න. ඒක නිසා මේ වලින් පසු බහින්නවත් අයියෝ ඔක්කොම ඉවර කියලා අතාරින්නවත් නෙමෙයි. ඔබ මොකද හේතුව කාලයට පස්සේ ඔන්න ඔබට යම්කිසි වාසනාවක් එක ඉහළට යන හැකියාවක් පෙන්වුම් කරනවා. එහෙනම් ඒ ඉහළට යද්දි අර අසුබ දේවල් තියෙන ටික පෙරලා ගියොත් අන්න ඔබට අර සුද්ධව හරියට ඊ ගිහිල්ලා ස්ථාවරත්වය නිවැරදි ලෙස හදාගන්න පුළුවන්. නැත්තම් අරවා නිකන් අර වැනෙන සුළු වෙනවා. අන්න ඒක නිසා මෙන්න මේ කාල සීමා තුළ උපරිමයෙන් මේ කියන අඩුපාඩුකම් හදාගෙන කීප වතාවක් හරි මේක අහලා කටයුතු කරන්න උත්සාහ කරන වීඩියෝ අවසන් පිළියම් පිළියම් නිවැරදිව කරලා ඉදිරියට යන්න උත්සාහ කරන්න ඔබට හැකියාව පවතිනවා. ඉදිරියට හැමදේම සාර්ථක කරගන්න මීන ලග්න හිමියනි ලොකු වෙනසක් ඇති කරන්න මාර්තු 29 දක්වා කාල සීමා තුළ ප්‍රවේශම්ම කටයුතු කරන අනතුරු සිද්ධ කරගන්න නැතුව ඔන්න නැවතවතාවක් කිව්වා. අන්න ඒ තත්ත්වයන් තුළ ජීවිතේ ජය ගන්න ඔබට පුළුවන්. කොහෙත්ම කලබල වෙන්න එපා. පුළුවන් තරම් මානසික සැහැල්ලුව තුළම මනස නිරවුල්ව බුද්ධිමත්ව කටයුතු කරොත් ඔබට මේ යන ගමන ගැන ඉදිරියේදී හිතාගන්න බැරි සතුටක් උදා වෙනවා වෙනවමයි. අනිවාර්යෙන් ඔබට පුළුවන් යන් ඉදිරියට. ඉතින් මම මුලින්ම කිව්වා මේ වීඩියෝ අවසානයේ කියනවා කියලා මේ ගුරු ග්‍රහයාගේ බලපාන අපලාකාරී තත්ත්වයක් හෝ වේවා, යම් කිසි ආකාරයේ අසුභයක් හෝ වේවා, සුබ කරගන්නත් සුබ වැඩි කරගන්නත් මේ ජීවිතය යම්කිසි යහපත ළඟා කරගන්නත් මේ පිළියම් පිළිවෙත් ගැන අපි කතා කරනවා කියලා. ඉතින් ඔන්න මේ නිවැරදි ආකාරයෙන් මේ පිළියම් පිළිවෙත් ඔබට කරන්න පුළුවන් නම් මේ தත්ත්වය අතිශයම යහපත් කරගන්න හැකියාව පවතිනවා. මොකද විශේෂ වශයෙන්ම මේ බෝධිය බෝගහ නියෝජන වෙනවා මේ ගුරු ග්‍රහයාගෙන්. ඉතින් ගුරු ග්‍රහයා නියෝජන මේ බෝධියට බෝධි පූජා පැවැත්වීම ඉතා විශේෂයි. ඉතින් මම හැමදාම කියනවා ඔබ බෞද්ධෙක් නොවි අන්‍යාගමිකයෙක් වෙනවා නම් ඔබට මේ බෝධි පූජාව කියන දේ අකැපද කියලා නැහැ. මොකද හේතුව මේ බෝධි පූජාව කියන්නේ කිසිසේත්ම යම්කිසි ආකාරයෙන්ගෙන් ආගමකට දහමකට අයිති දෙයක් නෙමෙයි. මේ දේ තුළ තියෙන්නේ මේ භාවනාත්මක තත්ත්වයක්. මේ මනස සැහැල්ලු කරගන්න ඉතාමත්ම වැදගත් වෙන මනස තුළ යම්කිසි ආකාරයකින් යහපත ළඟා කරගන්න ඒ දේ තුළ මිහින මුහුණ දීම තුළ තියෙන ගැටලුකාරී තත්ත්ව නැති කරගන්න ඔබට ප්‍රබල හැකියාවක් පාද නිසා මේ බෝධි පූජා ගැන ඉතා වැදගත්. ඒ නිසා බෝධි පූජා පවත්වන ක්‍රමවේදය පොඩ්ඩක් මම කියන්න. මේ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වද්දී ඔබ පොඩි සුවඳ ද්‍රව්‍ය ටිකක් හොයාගන්න ඕන. මේ සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් වගේ කුඩු හොයාගන්න ඕන. ඒ වගේම යම් කිසි ආකාරයක කහපාට මල් වැඩි වශයෙන් වැඩිපුර ටිකක් පුළුවන් නම් හොඳයි. ඒ වගේම තැඹිලි තෙල්, රන් තැඹිලි තෙල් වෙනවනම් වඩා හොඳයි. නැත්තම් තැඹිලි තෙල් යහපත්. ඒ වගේම ගිලම්පස සඳහා බිලිමල් තැඹු වතුර ගන්නවනම් වඩා යහපත්. ඉතින් මේ දේවල් අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන් නම් එහෙමයි, බැරි අය ගැටලුවක් නැහැ. අනිත් ඒ තමයි විදේශගත වෙලා ඉන්න අයට බෝධි පූජා පවත්වන්න බෑ කියලා දන්නවා. නමුත් ඔබ කොහෙත්ම කලබල යුතු නැහැ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. ඔබ අර මම මීට කලින් වැඩසටහනක් කියලා ඇති ඔබ ඉන්න කාමරේ හරි කමක් නැහැ, පොඩි වෙලාවක් කරන් බෝධිය ළඟ ඉන්නේ කියලා හිතින් හදමවාගෙන ඔබ මේ කියන භාවනාව කරන්න අන්තිමට කියන ඒ ටික හොඳටම ප්‍රමාණවත් වේවි. ඉතින් මේ බෝධි පූජාව පවත්වන්න මුලින්ම අර මේ ඔබ පැන් පෙරාගත් පැන් කාලයක් අරගෙන අර සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් කියන ඒ ඖෂධ වර්ග ටික ඒකට කලවම් කරලා ඒක අපි ගන්නේ බෝධිය දෝවණය කිරීමට. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ විශේෂයෙන්ම කහපාට මල් වැඩි වශයෙන් බෝධියට පූජා කරලා ඒත් එක්කම තැඹිලි තෙල් පහන් හැකි සංඛ්‍යාවක් දල්වන්න. ඒ ගැටළු නැහැ, තමන්ගේ හැකියාව පරිදි එකක් හරි කමක් නැහැ දල්වල. ඊට පස්සේ අර බුද්ධ පූජාව තියන්න, බෙලි මල් තැඹූ වතුරක් තියලා ඊට පස්සේ ඔබ ඒ බෝධි පූජාව සාමාන්‍ය පරිදි කරන, ඔබ සුපුරුදු පරිදිෙන් කරන, ඔබ බෞද්ධෙක් නම් ඒ විදිහට බෝධි පූජාව කරන්න, ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ බෝධි පූජාව කියන දේ එතරම්ම වැදගත් නැහැ. එතනින් එහාට අර භාවනාව පමණක් හෝ ඔබ කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබ අර පැන් කලයේ අතර ගන්න, පැන් කලයේ අතර අරගෙන බෞද්ධ බෝධි පූජාව කරලා අනිත් අය මල් පහන් ටික ඔය පූජා කරලා පැන් කලයේ අතර අරගෙන
අර බෙහෙත් ද්‍රව්‍ය කලවම් කරපු ඔබ අභිසම්බිධාන පිරිත හත් වතාවක් ඔබේ වචනින් කොලයක ලියාගෙන බලාගෙන හරි කමන්නේ සජ්ජායනය කරන්න. සජ්ජායනය කරලා ඊට පස්සේ ඔබ ඒ පැන් කරතේ තියාගෙන මෛත්‍රී භාවනාව ස්වල්ප වෙලාවක් කරන්න. සීලු සත්‍යයෙන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඉතින් ඊට පස්සේ ඔබ ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු කාරි තත්ත්වයන් හැමදේම යහපත් දේ වෙන්න පුළුවන්, ඔබට දෙන බලාපොරොත්තු වෙන්න පුළුවන්, ඉල්ලන නෙමෙයි, ඒ දේවල් සිහි කරගන්න. සිහි කරගෙන ඊට පස්සේ නැවත වතාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා ඔන්න බෝධිය වටේ වට තුනක් යන්න. ඒ ආකාරයටම සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඊට පස්සේ ඔන්න බෝධිය ඒ පැනෙන් දෝවණය කරන්න. ඔන්න ඔය විදිහට කරලා ඊට පස්සේ නැවත වරක් ඔබ ඉඳගෙන අර ඔබ කරන මෛත්‍රී භාවනාව ඔබ හැකි ප්‍රමාණයක්, හැකි වාර ප්‍රමාණයක්, ඔබ හැකි කාලයක් අරන් මනස සුවපත් වෙන තුරුම කරන්න. මේ දේ තුළ ඔබට හිතාගන්න බැරි මානසික බලයක්, ශක්තියක් ලැබෙන. ඒ වගේම ඔබ දෙවියන් අදහන කෙනෙක් නම් ඔබ මේ බෝධි පූජාවෙන් පස්සේ දෙවියන්ට පින් දෙද්දී ශිව දෙවියන් කතරගම දෙවියන් සිහි කරන්න. ඔබ ඒ දේ තුළ කටයුතු කරන්න. ඉතින් ඔය තත්ත්වයන් තුළ මනසට යම්කිසි ප්‍රබල ධනාත්ම භාවයක් එකතු වෙනවා. වගේම ඔබේ ජීවිතය තියෙන ගොඩාක් ප්‍රශ්නවල විසඳුම ලැබෙන්න, අර නිවැරදි වෙලාව නිවැරදි පිළිතුරු ලැබෙන්න හැමදේම කරුණු කාරණා සකස් වේවි. මේ දේ කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ අර මම ඔබට මේ මැයි මාසයේ පලාපලවලත් කිව්වා අර මන්ත්‍රයක් ගැන විශේෂිතු. ඒ මන්ත්‍රය තුළ කටයුතු කිරීම ඉතාමත් යහපත් කියලා. මොකද මේ විශ්ව ශක්තිය තුළ තියෙන යහපත් ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න, ඔබ තුළ ඇති ඍණාත්මක දේවල් ඉවත් කරගන්න මේ මන්ත්‍රය තුළ ඉතා විශේෂිත ප්‍රබල බලයක් තියෙනවා කියලා. ඒක අත්දැකීම තුළ කියන දෙයක් කියලා. ඒ නිසා ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන. මොකද කොහොමද ඒක කරන්නේ? විශේෂ වශයෙන්ම පුළුවන් නම් බ්‍රහස්පති දවසල නිර්මාංශ වෙලා මේ විදිහට බෝධි පූජාව තියලා ඉවර වෙලා ඊට පස්සේ ඔබ නිවසට ඇවිල්ලා නිවසේ බුදු පහන තියන දෙන හෝ වේවා, ඔබේ දෙවියන්ට අනුව පහන තියන දෙනට ඔබේ දෙවියන්ට බුදුන්ට පහන දැල්ලලා එහා පැත්තෙන් තවත් පහනක් දැල්වන්න. පහනක් දැල්ලලා ඔබ මේ කියන මන්ත්‍රය කියන සාමාන්‍ය මේක ශිව දෙවියෝ දානය, ශිව දෙවියන්ට කියන මන්ත්‍රය. ඒ කරන්න හැබැයි ශිව දෙවියෝ අදහන්නේ නැහැ කියන එක ගැටලුවක් නැහැ. මේ මන්ත්‍රය තුළ ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයට ඔක ටිකක් විස්තරාත්මකව මේ මාසේ ලග්න පලාපල කතන තුළ කියලත් ඇති. නැ මේ කියපු කාරණාත් ප්‍රමාණවත් විදේශගතලා ඉන්නට ඔක කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබ මේ මන්ත්‍රය කියන පමණක් හෝ යම්කිසි ආකාරයක ප්‍රමාණවත්. ඊට පස්සේ මේ කියන මන්ත්‍රයම නිවැරදි උච්චාරණ සහිතව මේ තිරේ දැන් දිස් වෙන්නේ. ඒක නිවැරදි උච්චාරණ සහිතව කටපාඩම් කරලා කීප වතාවක් පුළුවන් නම් සාමාන්‍ය 21 වතාවක් හෝ ඊට වැඩියෙන් හරි ගමන්නේ කියන්න උත්සාහ කරන. මේක ඔබ ජීවිතයේ යම්කිසි ආකාරකින් ඔබට ප්‍රශ්න ගැටලුවක් මතුවෙන, දිහිතර දුකක් දැනෙන යම්කිසි ආකාරයකින් ඔබට හරි දේ තෝරා බේරා ගන්න බැරි ඕනෑම අවස්ථාවක මේ මන්ත්‍රය සිහිකරනද මේ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. මේ කියන විදිහෙම නිවැරදි උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාරුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මමෘතා. ඉතින් ඔය ආකාරයෙන් ඔය මන්ත්‍රය තුළ තියෙන ධනාත්මක භාවය ඔබේ ජීවිතයට ළඟා කරගද්දී ඔබටම පැහැදිලි වේවි මේ තියෙන ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් නෙගටිව් දේවල්, අඳුරු දේවල්, ඍණාත්මක දේවල් බැහැර වෙලා ඔබට යම්කිසි ආකාරයකින් විශ්ව ශක්තිය ආශිර්වාදය තුළ ඔබේ සාර්ථක භාවයක් අත් වෙනවා. මේක අතිශයම අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ නිසා මෙන් උප්පරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ දරන්න. ඔබට ඒ දේ තුළ ලොකු ඉදිරියට යමක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම නිතර අභිසම්බිධාන පිරිත, මෝර පිරිත, ඒ වගේම සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජාන කරන්න, පුරුද්දක් කරන්න මම හැමදාම කියන දේ උදෑසන අවදිච්ච ගාම ඒ ශ්‍රවණය කරන්න. මේවා මෙහෙමයි. ඔබට අර මං කිය උදේ නැගිටලා ඔය පිරිසුදු වෙලා බුදු පහන හෝ තමන්ගේ ආගම දානට කටයුතු කරලා කරන්න ගියොත් මේවා දීර්ඝකාලීන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇඳෙන් නැගිට ගාම ඔබට මේ සූටිවි නාලිකාවටම පිවිසලා මේ සූටිවි වල තියෙන නිවැරදි, අතිශයම නිවැරදි උච්චාරණ තව සිංහල තේරුමත් එක්කම ඒ පිරිත් සජ්ජන සියල්ල ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න ඔබ හැකිනම් උදේ නැගිට ගාම ඇඳේ ඉඳන්ම හෙඩ්සෙට් එක ගන්න දෙකමන්නේ ඒක අහන්න. අහලා ඉවරලා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මෛත්‍රී භාවනාව කරලා අද දවසේ කරන්න ඕන කටයුතු කල්පනා කරලා ඔබ ඔබගේ දවස ආරම්භ කරන්න. දවස අවසන් කරන්න නින්දට යන්න පෙර ඇඳට ගිහිල්ලා ඔය කියන පිරිත් දේශනා ටික මෙහෙම සවන් දීලා ඔබ මෛත්‍රී භාවනා කරලා හෙට දවසට ටිකක් සැලසුම් කරලා නිදාගන්න. මේ දේ හරි සරල දෙයක් කරන්න අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ දීර්ඝ පිරිත් සජ්ජන නෙමෙයි. හැබැයි මේ දේවල් තුළ
ඔබට ලැබෙන දේ ඔබගේ ජීවිතයට ළඟාවෙන දේගෙන හරි පුදුමාකාරය. මොකද හේතුව කීප දවසක් කරන්නේ මේ වරු දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ ටිකක් කාලයක් කරන් යද්දී ඔබටම තේරෙයි ඔබේ ජීවිතයේ ප්‍රබල වෙනසක්. ඔබේ ජීවිතයේ සාර්ථක භාවයක්, ධනාත්මක භාවයක්, ගොඩාක් ඔබට අසුභ කර දේවල් ඉවත් වෙලා හිතා ගන්න බැරි සාර්ථකත්වයක් අත්න දෙයක්, ඔබ තුළ ආකර්ෂණයක් ඇති වෙන තත්ත්වයක්. ඒ නිසා ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ නිරෝගී භාවය ඇති කරගන්න, ඔබ තුළ ආකර්ෂණීය භාවය ඇති කරගන්න, ප්‍රියමනාප භාවය ඇති කරගන්න මම ඖෂධ වර්ග කීපයක් කියන්න පුළුවන්. මේවා අරගෙන මේ තම්බල උණුවතුරෙන් නාන්න. හැබැයි මේවා නාද්දී ඔබ සබංගාණ්ඩය කරන්න යන්න එපා. උදෑසන දවසක මේ වතුරෙන්ම නාන්න. ඒ හොඳටම ප්‍රමාණ සබන් ගෑවා වගේ තමයි. මොකද ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ග ටික තියෙනවා. මේ ලියා ගන්න මේ ඖෂධ වර්ග ටික මහ ලොකු දේවල් නෙමෙයි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි කියන මේ ඖෂධ වර්ග ටික ඔන්න මුට්ටියකට දාලා පුළුවන් නම් මේක ලිපක, කියන්නේ දර ලිපක කරගන්නවා වඩා යහපත්. නැති අය, හැකි අය තමන්ට හැකි පරිද්දෙන් කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ මේක ස්නානය, උදෑසන ස්නානය සාමාන්‍ය අඩුතර සතියකට වරක්වත් විශේෂයෙන් බ්‍රාහ්මණ දවසක් කරනවනම් මේ දේවල් තුළ ඔබට ඔය අසනීපකාරී තත්ත්වයන්ගෙන් විශේෂිත වූ මිදීමක්, මේ ඖෂධත් එක්ක තියෙන මේ ප්‍රතික්‍රියාව සහ ඒ ඖෂධ තුළ තියෙන ආකර්ෂණීය භාව, විශ්වශක්තියේ ධනාත්මක භාවයන්ට වෙන ආකර්ෂණ හේතු කොටගෙන ඔබ තුළත් යම්කිසි ආකර්ෂණයක්, ටිකක් රුව වැඩෙන තත්ත්වයක්, ටිකක් අනිත් කෙනෙකුට ප්‍රියමනාප භාවයක්, හැම වර්ණෙම පොඩ්ඩක් රම්පාට වෙන්න හේතු කාරණා බලපාන. මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔය දේ තුළ ඔබට ඒ කියන දේ ලබා ගන්න හැකියාව ලැබුණා. මේක පුළුවන් නම් බ්‍රහස්පතින් දවස්වල කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් තමන්ට හැකි ඕනෑම වෙලාවක උදෑසනක කරනවා නම් යහපත්. ඒක නැත්තම් ඒ ඔබට හැකි ආකාරයෙන් සකසා ගන්න වග බලා ගන්න. ඒ වගේම මේ දෙහැමි අයට දානමානක් දෙන එක ඉතාමත් මහපත්. කියන්නේ ආගමික නායකයන් වුණා භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණියන්ට, එහෙම නැත්නම් තමන්ගේ පූජා ආගමික පූජකවරුන්ට මේ කාල සීමා තුළ දන් දීම, දානමාන කිරීම වගේම කහපාති වස්ත්‍ර පූජා කිරීම, සිවුරු පූජා කිරීම අතිශයින්ම යහපත්. මේ කාල පරිච්ඡේද තුළ පුළුවන් තරම් ආගම දහමට, මොකද මේ ගුරු ග්‍රහය කියන්නේ ආගමික සාමාන්‍ය අධ්‍යාත්මික ජීවිතයේ පැත්තට නැඹුරු වෙන ගහයි. ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතය තුළ ඔබ යම්කිසි දියුණුවක් අත් කරගත්තොත් මේ ගුරුගෙන් එන අහිතකර බලපෑම් ගොඩාක් ඔබට නැති කරගෙන යහපත් දේ වැඩි දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. මේක මේ හැබැයි ඉතින් ගුරුගෙන් බේරෙන්න කියලා මේ බොරුවට ඇති කරගන්න අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. තමන්ගේ ආත්මය තුළට වඩන නිවැරදි ලෙස අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ආගම දහමට අනුව නිවැරදි කටයුතු කිරීම තුළ මේ කියන යහපත් ප්‍රතිඵල ඔබේ ජීවිතය ළඟා කරගන්න යුවහල් වේවි. ඒ වගේම තව පැත්තකින් ගත්තහම මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔබට හැකි පමණින් දායකත්වය දෙන්න. මේ මූල්‍ය මේ වශයෙන් සහාය දෙන්න පුළුවන් ඇට එහෙමයි, පොත්පත් අරන් දෙන්න පුළුවන් ඇට වෙනම එහෙමයි. නැත්තම් එහෙම කිසිම ඒ වගේ දේවල් කරන්න අපහසු අය තමන් යම් කිසි දෙයක් ඉගෙනගෙන තියෙනවා. තමන්ගේ දැනුම ඔවුන්ට කියා දීලා ඔවුන් යහපත් මාර්ගයට ගන්න, ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් දියුණුව ඇති කරගන්න මෙන්න මේ කාල සීමා තුළ උත්සාහ ඇති කරන්න උත්සාහ කරන්න. ඒ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරන්න හැකියාව ඇති. හැබැයි මේ කිසිම දෙයක් තමන්ට යහපත ඇති වෙන, තමන්ගේ අපල දුරු වෙන්න කියලා හිතලා නෙමෙයි කරන්නේ. ආත්මය තුළ ඔබ යම්කිසි තෘප්තියක් ලබන්න, ඒ දේ තුළ ඔබ ඒ දරුවා සාර්ථකව දැකලා යම්කිසි ආකාරයෙන් සතුටක් ලබන්න, ඒ දරුවා පාසල් යන විදිය දැක්කම ඔබට සතුටු වෙන තත්ත්වයක් උදා කරගන්න, අන්න ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒ තුළින් අර අනිවාර්යෙන් වක්‍රාකාරේ ඒ ලැබෙන දේ, ඒ යහපත් දේ සියල්ල ලැබෙවි. කිසිම දෙයකදී ඒ දේවල් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ඒ වගේම කිතුණු කතෝලික විශේෂ වශයෙන්ම බ්‍රහස්පති දවස්වල විශේෂයෙන්ම ශුද්ධ ජුසේ මුනිතුමාට, ඒ වගේම සබස්ති මුනිතුමාට බාරහාර වෙන්නේ නුවණ පවත්තන පුරුද්දක් වශයෙන් කර යන්න. ඒ වගේම බ්‍රහස්පති රාත්‍රී එක්වරු ශීලයේ රැකලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න, ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න ඔබට ඒ දේ තුළ අතිශයින් යහපත ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. වගේම දිනපතා ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන පුරුද්දක් වශයෙන් සලකන්න, ඒවයි කටයුතු කරන්න. අනිත් පැත්තෙන් ගත්තාම පුළුවන් තරම් ආගම දහම ලැබීව කටයුතු කරනවා. වගේම ඔබ හැකි පමණින් ඔබට කළ හැක්කක් අසරණ දුගී දුප්පත් අය උදෙසා කරන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට අවශ්‍ය කරන දේ නුවඩුව ලැබෙනවා. ඒ දේවල් බලාපොරොත්තුෙන් කරන්න එපා. නමුත් වක්‍රාකාරයෙන් ඒ දේවල් ලැබෙනවා ලැබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් කටයුතු කරන්න. ඒ වගේම සෑම ඉරු දිනකම දිව පූජාවට
අන්න සහභාගි වෙන්න උත්සාහ කරන්න. සිකුරාද දවස්වල දිව සප්සද නුවණ පවත්තල දිව හෘදේ ප්‍රාර්ථනාව කියලා මේ දේවල් තුළ ඔබේ ජීවිතේ ලොකු වෙනසක් හිතුණු කතුළු ගල කරගන්න හැකියාව පාදෙනවා. අනිකුත් ආගමේ අයටත් පිළියම් පිළිවෙත් ගැන කියන්න මට දැනුමක් නැතත් ඔබ ඔබගේ දහමට අනුව නිවැරදි ලෙස කටයුතු කරන්න, ඒ කටයුතු කිරීම තුළ මේ ජීවිතයේ තියෙන යහපත වැඩි වශයෙන් ළඟා කරගන්නත් අයහපතෙන් මිදෙන්නත් හැකියාව පවදන එක නිසා මේ හැම දේ තුළම ඔබගෙට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි වෙනවා. ඉතින් ඒ නිසා නම් මේ තත්ත්වයන් තුළ මේ ගුරු මාරුවේ තියෙන අහිතකර දේවල් අයහපත් දේ වෙනස් කරගනිමින් ජීවිතේ දිනන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම් මොනහරි ප්‍රශ්න ගැටලුවක් මේ කියපු දේවල් තුළ ඔබට නොතේරෙන දෙයක් තිබ්බොත් රාගස් නිර්වාණ මගේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දාන්න, ඔය ලින්ක් එක තියෙන ෆේස්බුක් ලින්ක් එකකට ගිහිල්ලා එතකොට මට ඒ ගැටලුකාරී තත්ත්වයන් වලට ඔය පිළිතුරු දෙන්න හැකියාව පවතිනවා. හැබැයි මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරලා දෙන්න ඒ වගේ දේවල් ඉල්ලන්න එපා. මොකද මම මේක ව්‍යාපාරයක් විදිහටවත් යම්කිසි ආකාරයකින් සමහරුන්ගේ ඉල්ලීම් පරිදිවත් මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂාවට ලක්වීම සිද්ධ කරන්නේ නැහැ. මොකද මමත් අධිකාර බහුලත්වයේ ඉන්න කෙනෙක්. මේ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා විතරයි. මේ දේ තුළ කෙනෙක් ගොඩ යනවා නම්, කෙනෙක් ජීවිතයේ ගැටලුනේ මිදෙනවා නම්, අනතුරකින් යම්කිසි ආකාරයක් මිදෙනවා නම් ඒක තමයි මටත් ලැබෙන ලොකුම ලාභය. මට ඔබේ මුදල් අවශ්‍ය නැහැ කොහෙත්ම. ඒ නිසා පුද්ගලිකයන් සටන් පරීක්ෂාවට ලක්වීම සිද්ධ කරන්නේ. හැබැයි ඔබ මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් කොහෙත්ම ඔබට පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ පුද්ගලිකයන් සටනේ මොන තරම් අසුභකාරී තත්ත්වයක් තිබ්බත් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් ඔබේ ජීවිතේ අතිශයින් යහපත්ම යහපත් කාලයක් උදා වෙනවාමයි. ඒක නොවනුමනේ. මොකද ඔබ ගිහින් පහුගේ වීඩියෝ වල බලන්නකෝ, මේ කියපු කාලයක් තිස්සේ මේ කියන දේවල් කරලා යම්කිසි ආකාරයකින් ජීවිතේ දිනපු අය ඒක කමෙන්ට් කරලා ඒගොල්ලෝ කියලා තියලා ජීවිතේ දැන් වෙලාවල් බලද්දී කේන්සරම් පරීක්ෂා කරද්දී මේ කාලේ ඉතාමත්ම අසුභකාරී කාලයක් කිව්වොත් කියන්නේ නරක කාලයක්, ඒ රාස්තක අපලයි අනම්මනම් කියලා. නමුත් මේ තරම් යහපත් කාලයක් ජීවිත ළඟා වෙලා නැහැ මේ පිළියම් පිළිවෙත් කරාට පස්සේ. අන්න ඒ නිසා ඒ දේ පමණක් ඔබ ගන්න ජීවිතේ. ඒ දේ මට හොඳට ප්‍රමාණවත්. මට බැනට කමක් නැහැ මේ වැඩසටහන දීර්ඝ වැඩි කියලා. මේ වැඩසටහන දීර්ඝ කරන්නේ හැම කෙනාටම නිවැරදිව තේරුම් ගන්න හැකියාව දෙන ඔබේ බුද්ධිය ගොඩක් තියෙන කෙනෙක් වෙන පුළුවන්. ඔබට කෙටියෙන් කිව්ව තේරෙන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් නම් ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිවැරදි ලෙස යන්න ඇති කල් වේලා ගත්තා. එහෙනම් මේ ගුරු මාරුවත් එක මේ ඉදිරි වසරම ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්. මේ විදිහට කටයුතු කරන්න ඔබට දිනන්න පුළුවන්. මේකේ සුප්‍රතිඵල ඔබට ලැබෙනවාම ලැබෙනවමයි මේ කියන ආකාරයට කටයුතු කරොත්. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.